අයිබෝවන් තෙරුවන් සරණයි. දහම් පාසල් අවසාන විභාගය සඳහා නියමිත බුද්ධ චරිතය පොතට අදාළව පළවෙනි පරිච්ඡේදයේ හතරවෙනි කොටස විදිහට අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා කාන්තා සමාජයේ පිළිබඳව. කාන්තා සමාජයට ಭಾರತೀಯ සමාජය තුළ හිමි වෙලා තිබුණු තත්ත්වය පිළිබඳවයි මේ කොටසේදී සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ. ඔබ දන්නවා දැනටමත් අපගේ නාලිකාව පිරිවෙන දහම් පාසල අපගේ නාලිකාව. අපේ නාලිකාව ඔස්සේ අනිකුත් පාඩම් නරඹන්නට පුළුවන්. අපේ නාලිකාව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්නට කියලා ඔබට සිහිපත් කරනවා. ඒ වගේම බෙල් අයිකන් එකත් ඔබන්න. එතකොට ඔබේ දුරකථනයටම අපේ පාඩම් පිළිබඳව තොරතුරු ලබා ගන්නට පුළුවන්. ඒ වගේම තමයි අපේ නාලිකාවට ඇතුළත් වෙන්නට පුළුවන් මේ විදිහට ටයිප් කරලා පිරිවෙන දහම් පාසල කියලා ටයිප් කරලා. එහෙම නැතිනම් ඔබට පුළුවන්කම තියෙනවා YouTube එකේ සර්ච් කරන්න සිංහලෙන් මේ විදිහට පිරිවෙන දහම් පාසල කියලා සර්ච් කළාම ඔබට එනවා මෙන්න මේ වගේ ලාංඡනයක් එක්ක, ලෝගෝ එකක් එක්ක නාලිකාවක්, channel එකක්. ඒක තමයි අපේ channel එක. එහෙම නැත්නම් මේ විදිහට ටයිප් කරලාට පස්සෙත් ඔබට පුළුවන් අපේ නාලිකාව නරඹන්නට, අපේ නාලිකාව තුළ අන්තර්ගත වෙන පාඩම් නරඹන්නට පුළුවන්කම තියෙනවා. ඒ කාරණේවත් මතක තියාගෙන අපි බලමු කාන්තා සමාජයේ පිළිබඳව. කාන්තා සමාජයේ පිළිබඳව, කාන්තාව පිළිබඳව ಭಾರತೀಯ සමාජ වටපිටාව තුළ කොයි වගේ තත්ත්වයක්ද බුද්ධ කාලයේ වෙනකොට පැවතුනේ කියන එක අපි සාකච්ඡා කරමු. බුද්ධ චරිතය පොතේ තියෙන කාන්තා සමාජය කියන කොටස. ඔබට මූලාශ්‍රයත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ මූලාශ්‍රය අරගෙන අවශ්‍ය විශේෂ කරුණු ඔබට සටහන් කරගන්නටත් පුළුවන්. ලියන අභ්‍යාස පොතක් අරගෙන, එහෙම නැත්නම් සටහන් ලියා ගැනීම සඳහා ඔබ කොලයක් පාවිච්චි කරනවා නම් ඒ කොලයක් අරගෙන කෙටි සටහනක් විදිහට මේක සකස් කරගනිමින් යන්නටත් පුළුවන්කම තියෙනවා. එහෙනම් අපි කතා කරමු බමුණු මතය අනුව කාන්තාවටද හිමි වූයේ ඉතා පහත් තත්වයකි. කාන්තාවටද සමාජය සම්පූර්ණ වශයෙන් බමුණු මතයට අනුව තමයි සකස් වෙලා තිබුණේ, නිර්මාණය වෙලා තිබුණේ. ඉතින් එහෙම නිර්මාණය වෙච්ච කොටස් අතරින් ගොඩක්ම පීඩාවට පත්වෙච්ච කොටසක් තමයි මේ කාන්තා සමාජය. කාන්තා සමාජය ගොඩක්ම පීඩාවට පත් වුණා බමුණු මතයට අනුව. ඇයට මවක හෝ බිරියක වශයෙන් හිමි විය යුතු නිසි තැන නොලැබුණි. අම්මා කෙනෙක් විදිහට, එහෙම නැත්නම් බිරිඳක් විදිහට හම්බ වෙන්න ඕන, හිමි වෙන්න ඕන තැන බ්‍රාහ්මණික ඉගැන්වීමත් එක්ක කාන්තාවට ಭಾರತೀಯ සමාජය තුළ ඉන්දියාවේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලයේ වෙනකොට තිබුණේ නැහැ. මහා බ්‍රහ්මයා විසින් කාන්තාවන් මවන ලද්දේ පිරිමින්ගේ විනෝදය සඳහා යැයි සැලකින. බ්‍රාහ්මණයා විසින් උගන්වන ලද්දේ මෙන්න මේ වගේ ප්‍රකාශයක්, මෙන්න මේ වගේ අදහසක් තමයි බ්‍රාහ්මණයා විසින් සමාජගත කරලා තිබුණේ. මහා බ්‍රහ්මයා විසින් කාන්තාවන් මවන ලද්දේ මිනිසුන්ගේ විනෝදය සඳහා කියලා. මහා බ්‍රහ්මයා විසින් කාන්තාවන් මවන ලද්දේ පිරිමින්ගේ විනෝදය සඳහා කියලා ඉගැන්වීමක්. ආගමක් ඇදහීමට, එයට අදාළ වත් පිළිවෙත්වල නියැලීමට, ආගමක ග්‍රන්ථ ඇසීමට හෝ කියවීමට, ආගමක් ඇදහීමට, එයට අදාළ වත් පිළිවෙත්වල නිරත වීමට, ආගමක් ඇදහීමට, එයට අදාළ වත් පිළිවෙත්වල නියැලීමට නිරත වීමට සහ ආගමක ග්‍රන්ථ, වේද ග්‍රන්ථ ඇසීමට, එහෙම නැත්නම් වේද ග්‍රන්ථ කියවීමට කාන්තාවට නිදහසක් තිබුණේ නැහැ. ඇයට මුලදී අහිමි විය. මුලදී ඒ වගේ නිදහසක් තිබුණේ නැහැ. කවර ආකාරයක හෝ ආගමික සම්බන්ධතාවයකින් තොර ඉතා අසහනකාරී ජීවිතයක් එකල ಭಾರತೀಯ සමාජයේ කාන්තාවට උරුම වී තිබුණි. එසේම ඇයට තමාගේ රිසිය පරිදි රැකියාවක් කිරීමේ උරුමයද අහිමි විය. බලමු කවර ආකාරයක හෝ ආගමික සම්බන්ධතාවයක් මොන විදිහකින් හෝ ආගමික සම්බන්ධතාවයක් සිදු කිරීම ආගම
තුළ තමන්ගේ හිත සකස් කරගන්න ආගමානුකූල පරිසරයක් තුළ තමන්ට යෙදෙන්න අවස්ථාවක් කාන්තාවට ලැබුණේ නැහැ. ඊළඟ අවස්ථාව තමයි තමන්ගේ ඉරිසිය පරිදි තමන්ගේ කැමැත්ත පරිදි රැකියාවක නිරත වීමට අවස්ථාවක් තිබුණෙත් නැහැ. ආගමක් ඇදහිීමට නිදහසක් තිබුණේ නැහැ. රැකියාවක් කිරීම සඳහා අවස්ථාවක් තිබුණේ නැහැ. පිරිමින්ට සමාන සමාජීය උරුමයන් බොහෝමයක් ඇයට හිමි නොවිය. සමාජ සංවිධානය තුළ බමුණන්ගේ ආධිපත්‍යය තහවුරුවීමට පෙර කාන්තාව කිසියම් සමාජ වරප්‍රසාද සමූහයක් භුක්ති විඳ බව පෙනේ. පිරිමින්ට සමාන සමාජීය උරුමයන් කාන්තාවට ලැබිලා නැහැ. හැබැයි භාරතීය සමාජය ගැන කතා කරද්දී ඉන්දු නිම්න ශිෂ්ටාචාරය වගේ කාලයකදී මාතෘ දෙවඟන වන්දනේ මව් දෙවඟන වැඳීම වගේ උදාහරණ අරගෙන ඒ කාලේ බ්‍රාහ්මණික ඉගැන්වීමට කලින් කාන්තාවට සමාජය තුළ උත්තරීතර තැනක් පූජනීය තැනක් ලැබිලා තිබුණා කියන එක පිළිබඳව විචාරකයෝ සාකච්ඡා කරනවා. ඒ වුණත් බමුණු මතය බමුණු ආධිපත්‍ය යටතේ සමාජය නිර්මාණය වුණාට පස්සේ කාන්තාවට එහෙම ආගමික නිදහසක් සමාජීය නිදහසක් ලැබිලා තිබුණේ නැහැ. එහෙත් බමුණු ආධිපත්‍ය තුළ ඇද දමා තිබුණේ ඉතා පහත් ස්ථානයකට කාන්තාව පහත්ම ස්ථානයකට ඇදලා දාලා තිබුණා. බ්‍රාහ්මණ ආධිපත්‍ය අනුව සමාජය නිර්මාණය කරද්දී පුරුෂයාගේ ආගමික විමුක්තියට බාධාව කාන්තාව යැයි එකල සලකා තිබේ. පුද්ගලයාගේ ආගමික විමුක්තියට එකම බාධාව කාන්තාව විදිහට තමයි සලකලා තියෙන්නේ. පුරුෂයාගේ ආගමික විමුක්තියට බාධාව කාන්තාව යැයි එකල සමාජයේ සලකලා තිබිලා තියෙනවා. ඒ අනුව ඇය සම්පූර්ණයෙන්ම ආගමේ ආශිර්වාදය නොලැබුවායි. කාන්තාවන්ට ආගමේ ආශිර්වාදයක් ලැබුණේ නැහැ. භාරතීය සමාජයේ කාන්තාවට ආගමික ආශිර්වාදයක් ලැබුණේ නැහැ. ඒකට හේතුව පුරුෂයාගේ ආගමික විමුක්තියට බාධා කරන එකම කෙනා කාන්තාව කියලා පිළිගත්ත නිසා, විශ්වාස කරපු නිසා. මියගිය පියා වෙනුවෙන් දිය යුතු පීතෘ දානය නම් යාගය කළ හැක්කේ පිරිමි දරුවකට පමණකැයි සැලකූ බැවින් පවුලකට ගැහැණු දරුවන් ඉපදීම මහත්ම අභාග්‍යකැයි විශ්වාස කරන ලදී. තවත් විශේෂ අවස්ථාවක් තමයි මේ අපි සාකච්ඡා කළේ. ඒ තමයි පියා මිය පරලෝගියාට පස්සේ බ්‍රාහ්මණික සමාජය තුළ සිදු කරනු ලබන පින්කමක් තියෙනවා. පීතෘදානය කියලා පින්කම. පීතෘදානය කියන පින්කම සිද්ධ කරන්නට පුළුවන් පිරිමි දරුවකුට විතරයි. පිරිමි දරුවකුට තමයි පීතෘදානය පියා මිය පරලෝගියාට පස්සේ මේ පීතෘදානය දෙන්න පුළුවන්. එහෙනම් පීතෘදානයක් දෙන්නට පුළුවන්කම ලැබෙන්නේ පුතෙකුට විතරක් නිසා ගැහැණු දරුවෙක් පවුලක ඉපදීම පවා මහත් අභාග්‍යයක් කියලා විශ්වාස කළා. මහා අභාග්‍යයක් කියලා පවුලක ගැහැණු දරුවෙක් ඉපදෙන එක අභාග්‍යයක් විදිහට සලකන්න හේතුව තමයි පියා මිය පරලෝගියාට පස්සේ සිදු කරනු ලබන පීතෘදානය සිදු කරන්නට පුළුවන්කම තියෙන්නේ පිරිමි දරුවෙක්ට නිසා තමයි. ඒ විදිහට ගැහැණු දරුවෙක් ඉපදීම පවා යම්කිසි බියකින් ඒ කාලේ සමාජය සලකලා තියෙන්නේ. ඒ අනුව පිරිමි දරුවෙකුගේ උපත පියෙකුගේ මෙලොවට පමණක් නොව පරලොව ජයග්‍රහණයක් ලෙස සැලකීමට සමාජයේ පෙළඹුණු බවද පෙනේ. පිරිමි දරුවෙක් ඉපදීම මෙලොව පමණක් නෙවෙයි පරලොව ජයග්‍රහණයක් විදිහටත් සලකලා කටයුතු කරන්න මේ නිසා භාරතීය සමාජයේ පුරුදු වෙලා හිටියා. ගැහැණිය උපතින්ම දුර්වලය, චපලය, ඇය කෙරේ විශ්වාසයක් තැබිය නොහැකියයි බමුණෝ නිරන්තරයෙන් ප්‍රකාශ කළා. කාන්තාව ගැහැණිය උපතින්ම දුර්වලයි, චපලයි, ඇය කෙරේ විශ්වාසයක් තැබිය නොහැකියි කියලා බමුණෝ ඉගැන්නුවා. බාල වයසේදී පියා යටතෙහිත් මේක හොඳට මතක තියාගන්න. කාන්තාව සිටිය යුතු
ආකාරයන් ගැන කියනවා ආකාර තුනකට බාලවයසේදී පියා යටතේ. බාලවයසේදී පියා යටතේ, තරුණ වයසේදී ස්වාමිපුරුෂයා යටතේ, ස්වාමිපුරුෂයා මියගිය විට තම දරුවන් යටතේ. නැවත වතාවක් බලන්න. බාලවයසේදී පියා යටතේ, තරුණ වයසේදී ස්වාමිපුරුෂයා යටතේ, ස්වාමිපුරුෂයා මියගියොත් නැවතත් දරුවන් යටතේ සිටිය යුතුයි. කාන්තාව ගැහැණිය ජීවත්විය යුතුයයි සලකා තිබේ. එහෙයින් ඇය කිසිවිටකත් ස්වාධීනව නිදහස්ව නොසිටිය යුතුය. ස්වාධීනව නිදහස්ව ඉන්න කාන්තාවට නිදහසක් තිබුණේ නැහැ. අන්‍යයන්ගේ පාලනය හා ආරක්ෂාව යටතේ සිටිය යුතු වුණා. ස්ත්‍රියක දැකීම නිසා මනස විකෘති වන බවද, ඇය ඇසුරු කිරීමෙන් ධනය විනාශ වන බවද, ස්පර්ශං ධනනාසනං, ඇය හා සයනය කිරීමෙන් මරණය අත්වන බවද, සයනං මරණං කුරුවේත්, හැම අතින්ම විපත් ළඟා කරන ඇය ප්‍රත්‍යක්ෂ වශයෙන්ම රකුසියෙකු බවද, ස්ත්‍රී ප්‍රත්‍යක්ෂ රාක්ෂසි, ප්‍රත්‍යක්ෂ වශයෙන්ම ස්ත්‍රිය රකුසියක් විදිහට බ්‍රාහ්මණික සමාජය ප්‍රකාශයට පත් කරලා තිබුණා. ස්ත්‍රිය දැකීම නිසා මනස විකෘති වන බව, ස්ත්‍රිය දැකීම මිනිසාගේ මනස විකෘති කරන දෙයක් බවත්, ඇය ඇසුරු කිරීමෙන් ධනය විනාශ වෙන බවත්, ස්පර්ශං ධන නාසනං, ඇය හා සයනය කිරීමෙන් මරණය සිද්ධ වෙන බවත්, සයනං මරණං කුරුවේත්, හැම අතින්ම විපත් ළඟා කරන ඇය ප්‍රත්‍යක්ෂ වශයෙන්ම රකුසියක් බව, ස්ත්‍රී ප්‍රත්‍යක්ෂ රාක්ෂසී කියලා තිබුණා. ඒ විදිහට තමයි බ්‍රාහ්මණික සමාජය තුළ ස්ත්‍රිය පිළිබඳව විවිධ අර්ථකථන, විවිධ අදහස් දක්වලා තිබුණේ. එසේම ගැහැණිය මෝඩය, ගැහැණිය මෝඩයි, ඇයට ඇත්තේ දෑඟුල් පමණ නුවණැකැයිද උගන්වන ලදී. ද්වංගුල පඤ්ඤා, කාන්තාවට කියපු විශේෂ ප්‍රකාශයක් තමයි ද්වංගුල පඤ්ඤා, දෑඟිලි දෙකේ ප්‍රඥාව තියෙන ඇති තැනැත්තිය කියන එක. මෙසේ ගැහැණිය පිළිබඳව බමුණන් විසින් පතුරුවන ලද ආකල්පය නිසා හැම අතින්ම පීඩාජනක දුක් සහිත කටුක ජීවිතයක් ගත කළ බවට සැකයක් නැත. කටුක ජීවිතයක් ගත කළා, පීඩාජනක ජීවිතයක් ගත කළා. බමුණන් විසින් ගොඩනගලා තිබුණු මේ කාන්තා සමාජය තුළ තිබුණු හැසිරීම් රටාවත් එක්ක, කාන්තා සමාජය නිර්මාණය කළ තිබුණු ආකාරයත් එක්ක, දියණියකගේ උපතින් කාලය නැමැති ඉවුර කවර මොහොතකදී බිඳී යාදැයි රජෙකු බියපත් වූ අයුරු පංචතන්ත්‍රයෙහි සඳහන් වේ. පංචතන්ත්‍රයේ සඳහන් වෙනවා දියණියකගේ උපතින් කාලය නැමැති ඉවුර, දියණියක් ඉපදුනොත් එහෙම කාලය නැමැති ඉවුර කොයි වගේ මොහොතක මොන මොහොතකදී නම් බිඳිලා යයිද, විනාශ වෙලා යයිද කියලා බියෙන් ඉන්න රජ කෙනෙක් පිළිබඳව පංචතන්ත්‍රයේ සඳහන් වෙලා තියෙනවා. ඒ තරම් බියෙන් කොයි මොහොතක දියණියක් බිහි වෙලා තමන්ගේ වටිනාකම, තමන්ගේ ජීවිතයට විනාශයක් වේවිද කියන එක පිළිබඳව කල්පනා කරමින් හිටපු කතාවක් පිළිබඳව පංචතන්ත්‍රයේ සංස්කෘත කතා සාහිත්‍යයේ තියෙන ග්‍රන්ථයක් මේ පංචතන්ත්‍රයේ සඳහන් වෙනවා. මහලු බමුණන්ට තරුණ බැමිණියන් විවාහ කර දෙන ලද බව කියවන ජාතක කතා කිහිපයක් මැත. ජාතක කතා පොත් වහන්සේ 550 ජාතක පොත් වහන්සේ තුළ තියෙන මහලු බමුණන්ට තරුණ බැමිණියන් විවාහ කර දීම සම්බන්ධ ජාතක කතා බොහෝමයක් තියෙනවා. මේ කතාවලින් පැහැදිලි වෙන්නේ කාන්තාව ලබාගෙන තිබුණු තත්ත්වය. පංචතන්ත්‍රයේ රජ කෙනෙක් ඒ තරම් පීඩාවකට පත් වෙලා සිටින්නට හේතුව තමයි දියණියක් ඉපදීම නිසා තමන්ට හානියක් සිද්ධ වෙන බව. ඒ වගේම සමාජයෙන් දෝෂාරෝපණයන් ලබන්නට සිද්ධ වෙන නිසා. ඒ වගේම තමයි මහලු බමුණන්ට තරුණ බැමිණියන් විවාහ කරලා දීලා ඉතාමත් පීඩාකාරී තත්ත්වයට පත් වෙලා තිබුණා. මේ හේතුවෙන් එබඳු කාන්තාවෝ අතිශය කටුක අප්‍රසන්න ජීවිත ගත කළොය. අවුරුදු 60-70 ගත වුණු මහලු බමුණන්ට තරුණ ගැටවර වියේ කාන්තාවන් විවාහ කරලා දුන්නට පස්සේ
ඒ අය ගොඩක් පීඩාවකින්. වයස්ගත පුද්ගලයන් සමග තරුණ පිරිස තරුණියක් විවාහ වුණාම දැඩිසේ පීඩාවට පත් වෙනවා. මානසිකවත් කායිකවත් ඒ පීඩාව අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවන් පිළිබඳව ජාතක කතා පොත් වහන්සේ තුළ ජාතක කතා තුළ අන්තර්ගත වෙනවා. විටක අනාචාරයට පවා පෙළඹුණහ. වයස්ගත පුද්ගලයෙක් සමග විවාහ වෙච්ච කාන්තාවන් සමහර විට බොහෝ විට අනාචාරයට පවා යොමු වෙලා තියෙනවා. බහුභාර්යා සේවනයේට එකල තිබූ අවසරයේද කාන්තා අයිතියත් ඇගේ ජීවිතයේ සැනසීමත් අහිම් කරන්නට හේතු බවද පෙනේ. බහුභාර්යා සේවනයේට බොහෝ භාර්යාවන් සේවනය කිරීමට ಭಾರತೀಯ ಸಮಾಜයේ අවසරයක් ලැබිලා තිබුණා. බොහෝ කාන්තාවන් ඇසුරු කිරීමට අවසර ලැබීම පුළු හැකියාව ලැබීම තමයි බහුභාර්යා සේවනය කියන්නේ. මේ බහුභාර්යා සේවනයේට අවසර ලැබී තිබීම නිසා ඒ තුලිනුත් කාන්තා අයිතිය නැති වෙලා ගිහිල්ලා තිබුණා. කාන්තාවගේ සැනසීම නැති වෙලා ගිහිල්ලා තිබුණා. කාන්තාව පීඩාවට පත් වෙන తత్వය ඒ නිසා අධික වෙලා තිබුණා, උග්‍ර වෙලා තිබුණා. එදා බුදුරජාණන් වහන්සේ ಭಾರತයේහි පහළ වූයේ මෙවන් විසම සමාජ පසුබිමක් තුලය. බුදුරජාණන් වහන්සේ පහළ වෙන සමාජයේ තුල කාන්තාවට ලැබිලා තිබුණේ අපි මේ කතා කළා වගේ තත්ත්වයක්. එහෙනම් අපෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. බුද්ධ කාලීන ಭಾರತೀಯ සමාජයේ තුල කාන්තාවට හිමි වී තිබුණු තැන කියලා ප්‍රශ්නයක් අහන්නට පුළුවන්. සමාජ පසුබිම තුල తత్వය පිළිබඳ විමසීමක් කරන්න කියලා විභාගයේදී ප්‍රශ්නයක් යොමු වෙන්නට පුළුවන්. ලකුණු 8ක ලකුණු 10ක මේ විදිහේ ප්‍රශ්නයක් යොමු වෙන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ වගේ ප්‍රශ්නයක් යොමු වුණොත් අපිට ඒ සඳහා පිළිතුරු ලබා දෙන්නට හැකියාව තිබිය යුතුයි. ඒ සඳහා මේ අපි සාකච්ඡා කරපු විශේෂ කරුණවල අදාළ විශේෂ කරුණු මතක තබා ගත යුතුයි. වර්ණාශ්‍රම ධර්ම පදනම් කොටගෙන බමුණු මතවාද අනුව සමස්ත සමාජයේම සංවිධානය වී පැවති මිනිස් නිදහස හා අයිතියද සැමට සමව හිමි නොවුණු කාල පරිච්ඡේදයකයි. වර්ණධර්ම සහ ආශ්‍රම ධර්ම අනුව බමුණු මතවාදය අනුව සමස්ත සමාජයේම සංවිධානය වෙලා තිබුණා. මිනිස් නිදහස හා අයිතිය හැම දෙනාටම සමාන විදිහට නොපැවතුණු කාල පරිච්ඡේදයක තමයි බුදුරජාණන් වහන්සේ ಭಾರತೀಯ සමාජය තුළ පහළ වෙන්නේ. සමස්ත සමාජයේම සංවිධානය වෙලා තිබුණා. සමාජයේ වශයෙන් පුද්ගලයාට ලැබිලා තිබුණු తత్వය, කාන්තාවට ලැබිලා තිබුණු తత్వය, ඒ වගේම බ්‍රාහ්මණික සමාජය තුළ වර්ණ ධර්ම වලට අනුව බ්‍රාහ්මණික, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර කියලා කොටස් හතරක් යටතේ වර්ගීකරණය කරලා තිබුණා. ආශ්‍රම ධර්ම බ්‍රාහ්මණ ධර්ම වලට අයත් වෙන තවත් විශේෂ ඉගැන්වීමක් ඒ අනුව උගන්වලා තිබුණා. ඒ පිළිබඳව අපි සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් ඒ විදිහේ සමාජ වටපිටාවක් තමයි බුදුහාමුදුරුවෝ පහළ වෙන කාලයේ වෙනකොට තිබුණේ. ඒක තමයි පළවෙනි පාඩමේ අපි සාකච්ඡා කරමින් සිටින්නේ. මෙම විසම සමාජ සංවිධානය බුදුරජාණන් වහන්සේ විසින් විවිධ සාධක ගෙනහැර දක්වමින් දැඩි ලෙස විචාරයට ලක් කරන ලද්දේය. දැඩි විදිහට බුදුරජාණන් වහන්සේ මේ විදිහට ගොඩනගලා තිබුණු සමාජය පිළිබඳව විවේචනය කළා, ඒ පිළිබඳව විචාරයට ලක් කළා. ඒක සමාජය තුළ අසාධාරණයක් සිදු කිරීමක් කියලා බුදුරජාණන් වහන්සේ දැඩිසේ සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් දහම්පාසල් අවසාන විභාගයට අදාළ බුද්ධ
චරිතය පොතේ පළවෙනි පරිච්ඡේදයේදී බොහෝ කරුණු සාකච්ඡා වෙනවා. ඒ අතර අපි මේ පාඩමේදී සාකච්ඡා කරන්නට උත්සාහ කළේ කාන්තා සමාජයට බුද්ධ කාලයේ වෙනකොට, බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලයේ වෙනකොට ලැබිලා තිබුණු තත්ත්වය පිළිබඳව. බ්‍රාහ්මණික ඉගැන්වීමට අනුව තමයි ඒ සමාජ වටපිටාව නිර්මාණය වෙලා තිබුණේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විසින් කාන්තාවට උත්තරීතර තැනක් සමාජය තුළ නිර්මාණය කරන්නට යෙදුණා. ඉතින් ඒ නිර්මාණයට ප්‍රථමයෙන් බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලයේදී කාන්තාවට හිමි වෙලා තිබුණු අසාධාරණ සමාජ වටපිටාව ගැන තමයි අපි මේ විදිහට සාකච්ඡා කළේ. එහෙමනම් ඊළඟ දෙවනි පරිච්ඡේදයෙන් අපි හමුවීමේ බලාපොරොත්තුවෙන් මේ පාඩමෙන් සමුගන්නවා. ඊළඟ පාඩමේදී අපි තවත් බොහෝ තොරතුරු සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. මතක තබා ගන්න, අපේ නාලිකාව පිරිවෙන දහම් පාසල YouTube නාලිකාව. ඔබට තෙරුවන් සරණයි.